ඉතිං කියන්න සතුටු දෙයක් නෙම ඉතිං ඒක ඉතාම මේ නාට්‍ය මාස 8කට පස්ස පෙනුනේ එකත් කේද වචකයක් වෙන කියන්න දෙයක් නැහැ සේන තවමත් ඕකේ එළියන් අපි නාට්‍ය විවිධ වයස් කාණ්ඩවල නළුවලිය තමයි රංගනයේ දෙන්නේ. ඉතින් අපිට සිද්ධ වුණා යුත්කේදී නළුව දෙන්නෙක් වෙනුවට තව නළුව දෙන්නෙක් ආදේශ කරගන්න. ඉතින් නැවතත් ආපු හොරා අපි මේ මුල් පටන් ගම ආරම්භයටම ආරම්භයේදී අපි හිටපු කණ්ඩායමටම අපි නැවතත් ඇවිල්ලා තිනවා. ඒත් එක සහෝදරියකට පැමිණෙන්න බැරි හින්දා අපි තවත් සහෝදරියක ආරාධනා කළා. මගේ නම ලක්මා විරසේකර. මේ කණ්ඩායම සම්බන්ධ වුණේ වර්ක්ෂොප් එකක්. මම ඩ්‍රාමා වර්ක්ෂොප් එකක්. වර්ක්ෂොප් එකෙන් තමයි සම්බන්ධ වුණේ. ඒකෙන් පස්සේ ටිකක් මම වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ. සෑයම මේ ඩ්‍රාම එකට මට කතා කරා. තවමත් ඕක කියලා. නීදුමින් වැන්නු කන්ද අහම්බෙන් දැක්කා කියලා. ඇයි ඔච්චර කන්ෆියුස් වෙන්නේ? ඇයි මේ අයව හරියටම දන්නේ නැහැ. කොයින් මම ඔයගේ ඇඳුම් බුරුල් කරන්න. අනේ තැන්කියු අයව. ඒ ටයිම් එක හැබැයි ගොඩ බොඩි එක මම මේ නාට්‍ය බලලා නැහැ මේ ඉස්සෙල්ලා. මම දැන් මේක කියවල විතරයි තියෙන. හැබැයි මම ගොඩාක් දේවල් වචන පාවිච්චි කරන දෙහැන්නේදී කතාව හැම ගොඩාක් දේවල් මේ ඉස්සරින් කරපු දේවල් වලට වඩා මෙතෙන්දි ඉගෙන ගත්තා. කවුරු හරි කෙනෙක් යම්කිසි චරිතයක් කරාට පස්සේ ඊට පස්සේ තව කෙනෙක් ඒ චරිතයට නැවත අපි සහභාගී කරගන්නකොට අපි පළවෙනි කෙනාම දීපු දේ, පළවෙනි කෙනා කරපු දේම අපි මේ බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. යූත් ෆෙස්ටිවල් එකේදී අපිට මේ අපිට අලුත් නළුව දෙන්නෙක් හම්බුණා. ඒකට අපි ඒ නළුව දෙන්නත් එක්ක වැඩ කරනකොට ඒ නළුව දෙන්න අපිට එකතු කරන දේත් එක්ක අපේ දේත් එකතු කරලා අපි අලුත් දෙයක් ගන්නවා. ඒක මේ කරුමේ අපි දෙන්නටම උරුමයි කියලා දැනගෙන ඒක හේතුවක් කරගෙන පිස්සුවෙන් මගේ ලෝකේ පුරා දිව්වා. හරි. ඒ කියන්නේ මෙච්චර ඕනේ නැහැ. මෙතන ඉඳලා මේ හැරි මේ කෙටි එකක් පටස්. ද අඩික දැනෙනවා කොහමද? දරුණු කිල දැනගන්නේ කොහොමද? මේ සිද දැනගන්නේ කොහොමද? ප්‍රශ්න. හරි. ඉතින් එන්නේ ඔතන හරියට මගේ ඇස්වල. ඇස් යටට ඇතුළට තමයි ඔබ යන්නේ. ඇස් වලින් මගේ ඇතුළට යනවා. මම දන්නේ නෑ. මම ඔයා ගැන හෙව්වේ නෑ.
ඒක ඔයා ගැතට ගන්න ඕන වුණා. ඒක හොයන්න ඕන. හොයන්න මොකටද තියෙන්නේ? මමත් ඒ වගේ සේනක. හොයන්න. ඒක සාර්ථකයි. ඒක සාර්ථකයි. මොකද අපිට ඌමනාවක් තිබුණ නැහැ. මීට කලින් කරපු නළුව කරපු දෙයම ඒ ආකාරයෙන්ම අනිත් එන නළුවන්ගෙන් ලබා ගන්න. ඉතින් මේක පරිශනාත්මක නාට්‍යයක් නිසා අපිට අභියෝගයක් වුණා නාමල් ටැමටයි සහ අපි කැමැත්තක් තිබ්බ අපි අලුත් හැඩයක් අලුත් ස්වරූපයක් හොයාගන්න. ඉතින් ඒක එක පැත්තෙන් අපිටත් චැලෙන්ජ් එකක් වුණා. මොකද අපි දැන් දැකපු දේ සහ අපි කරපු දේ නැවත ලබා ගන්න අපිට පුළුවන්කම තිබුණා. නමුත් අපිට ඒක ඕන වුණ නැහැ. අපිට හිතුණා අපි දෙන්න අලුත් දෙයක් හොයාගන්න. සමාවෙන්ද සර් මට අහුනේ. ආ උනන්න මොකටද ඔය සමාවෙන්නන්නේ? තමුසෙට පිස්සුද? සමාරියම කියනවා සර්. හොඩි. හොඩි අපි උරේ සිටුටින් ඉබිල බලන් ඉන්නේ. මගේ හැම චලනයකම හැම වචනයකම අවංකකම පිරික්සන දැරිය. කවුද? 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 කවුද යනාගත ගර්භාෂය? මට දැන් මේ වයසේ මම පින්නේ නැහැ. තව ඉදිරියට යනවා. ඒකට වයස දවසින් දවස වයස යනවනේ. ඒ යනකොට මේ අපිට ලැබෙන අත්දැකීම් මම හිතන්නේ අපේම තමයි. අපිම තමයි මේ. නාට්‍ය ඉදිරි ප්ලෑන් සම්බන්ධයෙන් මට තනි තීරණයක් කියන්න බෑ. මොකද මේක සාමූහික කටයුත්තක් සහ මේක වෙන ප්ලේ හවුස් එකේ නිෂ්පාදනයක්. එතකොට මේ නාට්‍යයේ අයිතිය නාට්‍ය ගැන තීරණය කිරීම ඒ කටයුත්ත භාරව තියෙන ප්ලේ හවුස් එකට. මේ කුරුමෝදන්න මහවැලි ගෑනවත් බෑ ඇයිසි. ඒ තුන් සම්බටි මකලී